නාපෝලි නගරයේ තිබෙන්නා වූ තවත් සුවිශේෂී වූ ස්ථානයකට අද දවසේදී අපි ඔබව කැඳවගෙන යනවා. ශුද්ධ වූ ලෝරන්ස් මුනිතුමන්ගේ බැසිලිකා දෙව්මදුර ආසන්නයේ පිහිටි භූගත කෞතුකාගාරයත් ඒ වගේම කැණීම් වලින් අපට හමු වුණු විවිධ සුවිශේෂී වූ පුරාවිද්‍යාත්මක ස්ථාන සහ විවිධ කරුණු කාරණා මේ වීඩියෝ මගින් ඔබට ගෙනෙන්නට අපි බලාපොරොත්තු වෙනවා. ශුද්ධ වූ ලෝරන්ස් මුනිතුමන්ගේ මේ බැසිලිකා දෙව්මැදුර සහ මෙම භූගත ඓතිහාසික සංසිද්ධීන් විශේෂයෙන්ම නාපෝලි නගරයේ ඉතිහාසය පිළිබඳ ඉතා මනරම් වූත් ආකර්ශනීය වූත් වැදගත් වූත් කරුණු කාරණා ගෙන එන විදේශිකයන්ගේ ආකර්ශනීය ස්ථානයක් බවට පත් වෙලා තිබෙනවා. එමෙන්ම එම කෞතුකාගාරය තුළ මැටි භාණ්ඩ මූර්ති සහ ආගමික වස්තු රාශියක් දකින්නට ලැබෙනවා. විසිවන සියවස මුල් භාගයේදී මෙම ස්ථානයේ කැණීම් ආරම්භ වෙනවා. එම කැණීම් වලින් ඓතිහාසික මහා ධනස්කන්ධයක්, ඓතිහාසික කරුණු රාශියක්, විශේෂයෙන් නාපෝලි නගරයේ ඉතිහාසය පිළිබඳ විවිධ වූ සුවිශේෂී වූ කරුණු කාරණා ගොන්නක් හිලිවෙන්නට පටන් ගන්නවා. මෙම භූගත සංකීර්ණය මුල් ක්‍රිස්තියානි යුගයේ සුසාන භූමියක් ලෙස පැවති බව ඉතිහාසයේ සඳහන් වෙනවා. මෙම භූගත සංකීර්ණය පල්ලිය පමණක් නොව විශේෂයෙන් පුරාතන ග්‍රීක, රෝම සහ මධ්‍යකාලීන ව්‍යුහයන්ගේ විවිධ ස්තර ඇතුළත් පුළුල් විද්‍යාත්මක සහ පුරාවිද්‍යාත්මක ස්ථානයක් බවට පත් වෙලා තියෙනවා. බොහෝ සොහොන් සහ අවමංගල්‍ය කෞතුක වස්තු මෙහි අඩංගු වෙන බව සඳහන් වෙනවා. භාෂාවන් කීපයකින්ම විශේෂයෙන් ඉතාලි, ඉංග්‍රීසි, ප්‍රංශ සහ භාෂාවන් කීපයකින්ම මාර්ගෝපදේශ කටයුතු ප්‍රදානය කිරීම මෙහි තවත් සුවිශේෂ වූ දෙකකි. මෙම භූගත කැණීම් සහ කෞතුකාගාරය ඇරඹීම සඳහා ඉතාලි මුදලින් €9ක් වැය වෙනවා. ඒ වගේම ගමන් උපදේශකයකුගේ උපකාරය ඔබ ලබා ගන්නේ නම් තවත් €2ක මුදලක් ඔබට දෙන්නට සිදු වෙනවා. කෙසේ වෙතත් මෙම කරුණු කාරණා සහ මේ ඓතිහාසික දෑ දැක බලා ගැනීම සැබවින්ම වාසනාවන්ත අත්දැකීමක් බවට පත් වුණු බව නම් මට නිසැකවම පවසන්නට පුළුවන්. නාපෝලි නගරය සහ ශුද්ධ වූ ලෝරන්ස් මුනිතුමන්ගේ දේවස්ථානය පිළිබඳ යටගියා අනාගත පරම්පරාවට දායාද කිරීම සඳහා මෙම ස්ථානය ඉතා උචිත ස්ථානයක් බවට පත්වන අතර විදේශකයන්ගේ ආකර්ෂණය බෙහෙවින්ම දිනාගත් ස්ථානයක් බවට මෙම ශුද්ධ වූ ලෝරන්ස් මුනිතුමන්ගේ බැසිලිකාව සහ ඒ භූගත කෞතුකාගාරය පත් වී තිබෙනවා. මුල් ක්‍රිස්තියානි බිතු සිතුවම්ද මොසෙයික් සහ ශිලා ලේඛනද විශේෂයෙන් නාපෝලි මුල්වැසියන්ගේ ආගමික පිළිවෙත් පිළිබඳ අවබෝධයක් ලබා දීම වැනි කරුණු මෙම කෞතුකාගාරයේදී අපට ඇසෙන්නට සහ දකින්නට ලැබෙනවා. අප දැන් ඔබට පෙන්වන්නේ ශුද්ධ වූ ලෝරන්ස් මුනිතුමන්ගේ දේවස්ථානය පිළිබඳ කරුණු කාරණයි. ශුද්ධ ලෝරන්ස් මුනිතුමා තුන්වන සියවසට අයත් ක්‍රිස්තියානි ප්‍රාණ පරිත්‍යාගවරයෙක් බවට ඉතිහාසය සඳහන් කරනවා. මෙම දේවස්ථානය නාපෝලියේ පිහිටා ඇති ඓතිහාසිකම මධ්‍යස්ථානවලින් එකක්. ශුද්ධ ලෝරන්ස් මුනිතුමන්ගේ දේවස්ථානය සහ එහි අලංකාරය වඩා තීව්‍ර වන්නේ එහි ඇති ගොතික් ගෘහණ නිර්මාණ ශිල්පය නිසායි. මෙම දේවස්ථානයේ විශිෂ්ට හිරිගරුඬ සැරසිලිද ඒ වගේම විවිධ වූ සැරසිලි වර්ගවලින් සංයුක්ත වූ දේවස්ථානයක් බවට පත්ව තිබෙනවා. රෝම, ගොතික් සහ බැරොක් යන අලංකාර වර්ග තුනෙන්ම සංක්ෂිප්ත වූ දේවස්ථානයක් බවට ශුද්ධ ලෝරන්ස් මුනිතුමන්ගේ දේවස්ථානය පත්වෙනවා. විශේෂයෙන් දෙවන ලෝක සංග්‍රාමයේදී සිදු වූ හානි නැවත ප්‍රතිසංස්කරණය කළ බව ඉතිහාසයේ අපට දකින්නට අසන්නට ලැබෙනවා. මෙම දේවස්ථානය පිළිබඳ කරුණු කාරණා අපට දැනගන්නට මෙහි සේවය කරන රෆායල් අපට හමුවුණා. එනිසා අපි රෆායල්ගෙන් කරුණු දැනගනිමු මෙම දේවස්ථානයේ ඉතිහාසගත කරුණු මොනවාදයි කියා. This is Gothic style, you see. The architect of this basilica is French architect. Roman Greek period is another period. It is underground city. That's what we saw on the that you have seen before. Yeah, that is Greek period. This is 2000 year before the coming of Jesus Christ. All right. You see, this is after the death of Jesus Christ. That is 1230. Mm-hmm. 1230. This basilica is constructed by the French architect, and it was helped by the nobles. Therefore, they have a right. They have a right to put their tombs here. As you see, there are a lot of tombs. Yes. One of the tombs here is Catherine of Austria. You see, Catherine of Austria. She is a queen, but before she is a princess. She came from Austria. She got married to Carlo. But this basilica, during the time, it all painted. Mm-hmm. One of the artists here is the famous artist Giotto. This basilica was abandoned for many years. During 1870 up to 1963. But during 1943, there was civil war, no? During World War II. It was bombed. Mm-hmm. Also, St. Clair, they changed the ceiling. And during 1950, they removed all the Baroque. They left only this part on the other side over there. And up here, the original Gothic. That's why it is Gothic. You will see this Napoli. You can see two churches, Gothic. St. Clair, Santa Chiara, and San Lorenzo, because Santa Chiara also was constructed during the end of medieval period, during 1200s, and during this the entrance is Baroque style like from different because during the earthquake it was renovated. It was because the original was collapsed, and that is the important dates of this basilica. Okay, thank you. ශුද්ධ වූ ලෝරන්ස් මුනිතුමන්ට කැප කළ මේ සුවිශේෂී වූ හාස්කමින් පිරුණු මෙම දේවස්ථානයට පැමිණෙන්නට පුළුවන් වන්නේ මේ ලෝකයේ අතලොස්සපු පිරිසකට පමණයි. ඒ නිසා මේ දේවස්ථානයට ඇතුළු විගසම අපි කළේ. මෙම වීඩියෝව නරඹන සෑම පුද්ගලයෙකුම ශුද්ධෝ ලොරන්ස් මුනිතුමන්ගේ මධ්‍යස්ථකමට ආශිර්වාදයට භාර කිරීමයි. ඔබ වෙනුවෙන් අපි යාඥා කිරීමයි.